පිංවත්නි, ඔය ඇත්තන්ට හැමදේම අත්හරින්න වෙනවා. හැමදේම කිව්වම ඔය හැමදේම අත්හරින්න වෙනවා. දැන් බලන්නකෝ, ඔබට මේ වචනේ කියද්දි හිතෙන්න පුළුවන් කොහොමද එහෙම වෙන්නේ? දැන් මට ස්වාමියා ඉන්නවා, බිරිඳ ඉන්නවා, දරුවෝ ඉන්නවා, ගෙවල් දොරවල් ඉන්නවා, තියෙනවා නෑදෑ හිතමිතුරු ඉන්නවා, යාළුවෝ ඉන්නවා, රැකී රක්ෂා තියෙනවා. මට කොච්චරක් දේවල් තියෙනවද? ඔබට හිතෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඔය ඇත්තන්ට හැම මොහොතකම ඔය ඔක්කොම අත්හරින්න වෙලා තියෙනවා. මේ මොහොතේත් ඔය ඇත්තෝ ඔය හැමදේම නැතිවන අය. දැන් හිතන්න, ඔය ඇත්තෝ පුංචි කාලේ සෙල්ලම් බෝනික් එහෙම ළඟ තියාගෙන අපූර්වට සෙල්ලම් කරන්න ඇති, යාළුවොත් ගොඩක් ඉන්න ඇති, පාසල් මිතුරු කතා කරන්නත් ඇති. අපි හැමදාම එකටම ඉමු, අපි කවදාවත් වින් වෙන්නේ නැති ඉමු, අපි මේ යාළුවකම හැමදාම තියාගමු, ඔහොම කියන්න ඇති. ඒ වුණාට අපූර්වට ඔය ඇත්තන්ට දැන් ඒ යාළුව හම්බ වෙන්නවත් දකින්නවත් නැතුව ඇති. ඒ විතරක් නෙමෙයි, දැන් ඔය ඇත්තෝ මව් කුස තුල ඉඳලා එළියට බිහි වෙනකොටම ඔබට වැඩෑම හේතිපේ දියරේනොත් වින් වෙන්න ඕනා. ආදරණීය අම්මාගෙන් ලැබපු පෝෂණීය වැලගෙන පෙකණි වැල ඔබට වින් කර ගන්න ඕනා. ළමා විය තවුන විය වගේම ඔය ඇත්තෝ බොහොම ලස්සනට අඟපසඟ හැඩදාලා වැඩදාලා ගත්ත ඒ සියලුම තවුන වියේ තිබුණු හැම දෙයක්ම ඔය ඇත්තන්ට අත්හැර අත්හැර එන්න සිද්ධ වෙලා තියෙනවා. කොච්චරද කියලා කිව්වොත්, දැන් නම් ඔය ඇත්තෝ ජීවිතේ සමහර ඒවා බලාපොරොත්තු උවමනාවල් කැමතුණු දේවල් ගැන හිතන්නේත් නැතුව ඒක හිතීම බැහැර කරලත් ඇති. හැබැයි මුලින්ම කෙස් ගහත් එකක් ඉදෙන්න පටන් ගන්නකොට මහත්තයා දකි, නෝන දකි, දරුවෝ දකි, යාළුවෝ දකි කියලා ඔය ඇත්තෝ ඒ කෙස් ගහ දෙක ගලවලා එහෙමම හංගන්න ඇති. හැබැයි ඊට පස්සේ කෙස් ගස් 3, 4, 10, 15 වෙවි ඉදෙන්න පටන් ගන්නකොට ඉතින් ඔක්කොම ගලවන්නේ තට්ටි පෑදෙනවානේ. එනිසා අන්තිමට ඔය ඇත්තන්ට පරාජය බාර ගන්න වෙන්නේ ඇති. හැබැයි පරාජය බාර ගන්න අකමැති උදවිය කළු පාට ඩයි කොහෙන් හරි ඔයාගෙන සම්පූර්ණයෙන්ම ඔළුව කළු කර ගන්නත් උත්සාහ කරනවා ඇති. සමහර අයට නම් ඒත් මදි. කොණ්ඩේ විතරක් නෙමෙයි, අර තට්ට ගෙඩියටත් එක්කම කළු පාට ගාගෙන කොහොම හරි කළු කර ගන්න හදනවා. හැබැයි ඔය ඇත්තෝ බොරු දත්, කෘතිම දත් කොච්චර දැම්මත් එක එක වැටෙන දත් වලින් අන්තිමට හිස්වන ඔය ඇත්තන්ගේ උඩුතල්ල යටිතල්ල ඒ දත් පිහිටි ස්ථාන ඔය ඇත්තන්ට අහපව් ස්ථීර දත්තීන් තත්ත්වයට පත් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ළමා විය, තරුණ විය, මැදි විය, මහලු විය ඔක්කොම වැසීම අවුරුදු 100ක වගේ කාල සීමාවක ඔබට පහු කරගෙන යන්න සිද්ධ වෙනවා. ඕක අවුරුදු 100ක පරමාවශ්‍ය තියෙන ඔය ඇත්තන්ට වෙන කාරණාවනේ. හැබැයි අවුරුදු 12-13ක් වගේ පරමාවශ්‍ය තියෙන සුනකයෙත් ඔය අවුරුදු 12ක කාලේ ඔය උපත ළමා විය, තරුණ විය, මැදි විය, මහලු විය සම්පූර්ණ කතාන්දරයට මුහුණ දෙනවා. ඉතින් ඔය ඇත්ත මනුස්ස ලෝකයෙන් චුති වෙලා සතර අපායේ නරක තිය සම්පේත අසුර තැනක වැටුණාත් මනුස්ස ලෝකයෙන් චුත වුණාට පස්සේ ඔය ඇත්ත දිව්‍ය ලෝකයක, බ්‍රහ්ම ලෝකයක සැරිසරුවත් ඒ හැම තැනකදීම ඔය ඇත්තන්ට ඕකෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකවල මනුස්ස ලෝක වගේ හොඳට පැහැදිලි වූ තත්ත්වේ පේන්නේ නැහැ. ඔබ කල යුත්තේ කල් නොයවාම මගපල් ලබන උත්සාහවන්ත වන එක. කල් නොයවාම කල්යාණ දෙන්න එපා. අදාද මගපල් ලබන මහන්සි ගන්න, අදාද මගපල් ලබන මහන්සි ගන්න. ඔය ඇත්තෝ අහේතුක දුගති උප්පත්තියක් ලබුව එනෙමේ. ඒ කියන්නේ නරක තිසම් පේතසුරු උප්පත්තියක් ලබුව එනෙමේ. ඔය ඇත්තෝ මනුස්ස ලෝකයේ උප්පත්තිය ලබපු අන්ධකොළු බිහිරි මන්ද බුද්ධික අහේතුක සුගති මගපල් ලැබිය නොහැකි උපතක් ලබුවයත් නෙමේ. ඔය ඇත්තෝ මේ ජීවිතයේ මඟපල් ලබන්න බැරි වුණත් ඉක්මනට මඟපල් ලැබිය හැකි විදිහට හේතු සම්පත් සම්පූර්ණ කරගත හැකි දිව්‍ය මනුෂ්‍ය තැන්වල තිහෙතුක උපත ලැබුවත්, නැත්නම් ඔය ඇතු මේ මනුස්ස ලෝකයේදී තිහෙතුක උප්පත්තිය ලැබුවත් ඔය ඇතු ඉක්මනට යොහසලුව කටයුතු කරන්නට ඕනේ මඟපල් ලැබීමට. කල් නොයවාම පංචපාදානස්කන්ධය තේරුම් ගන්න, කල් නොයවාම ධාතු ආයතන ඉන්ද්‍රියයන් තේරුම් ගන්න, ඒවා සැකසෙන විදිය අවබෝධ කරගන්න. ඔය ඇතු අවිද්‍යාවත්
තණ්හාවන් ඇසකර ගන්න මහන්සි ගන්න චතුරාර්ය සත්‍යය බෝධිය උදෙසාම කටයුතු කරන්න. කල්යන්න දෙන්න එපා. ඔය ඇත්තන්ගේ මරණය කොයි වෙලාවෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඊළඟ සණය ඔය ඇත්තන්ට මරණය ලං වෙන්න පුළුවන්. බලන්නකෝ මව කුස තුල පිළිසිඳ ගත්තට පස්සේ පළවෙනි සතිය ලේ පාටටවත් හැදලා නැහැ. ආපු කට්ටිය කොච්චර මෑනවද? මේ වෙලාවෙත් මහමෝධි බිත්තර වලින් උප්පත්තිය ලැබන මාළුන්ගේ මව කුස වලද කොච්චර ඒ සත්‍ය හට ගන්න සූදානමින් ඉන්නවද? ඒ වගේම කැලෑවල්වල වනාන්තරවල ඒ බිත්තරවලින් උපදින තැන්වල සත්ත්වය කොච්චර හටගන්නේ ඉන්නවද? හැබැයි බිත්තරය ඇතුළේ මේකට උපදින්නත් කලින් මෑනවා. ගර්භාෂය ඇතුළේ කොච්චර නම් මේ සත්ත්ව ලෝකයේ තුල උප්පත්ති ලබන්නේ ඉන්නවද? මෙලෝ බිහි වෙන්නත් කලින් ගර්භාෂය ඇතුළේ මෑනෑ කොච්චර ඉන්නවද? ඒ වගේම තිත්බින් කුණුබින් කාණිපාලි උප්පාතිකව ඔය කොයි විදිහට උප්පත්ති ලැබුවත් ඒ ප්‍රතිසන්දිය ලැබුව මොහොතේ ඉඳලා පරමායස තියෙන තාක් කාලයක් අතරමැද ඕනෙ වෙලාවක මැරෙන්න පුළුවන්. ඉතින් ඔය පින්වතුන්ට ඔබේ මව්පියන් අබසැමියන් දූතරුවන් නැහැ හිතමිතුරන් ඔක්කොම අත්හරින්න වෙන්න වෙනවා. ඔය ඇත්තෝ තනියම හුදකලාව ගසාගෙන යන පිරිසක්, හුදකලා පිරිසක්. ඔබ අනේ මං හුදකලා නෑ, මට අබසැමියන් දූතරුවන් ඉන්නවා කිව නෑ. ඔබ හුදකලා පිරිසක්, ඔබ හුදකලා පිරිසක්, තනියම ගසාගෙන යන පිරිසක්. ඔබම රැස් කරගත් කර්මාදී හේතු වලින් සැකසෙන නාම රූප ධර්ම වැඩපිළිවෙලක් තියෙන ඇත්තෝ. ඔය ඇත්තෝ හුදකලා පිරිසක්, හුදකලා සසර ගමනක හුදකලාව ගසාගෙන යන අසරණයෙකුණු අනාථයෙකුණු අසන අනාථ දුක්ඛිත සත්වයෙකුණු ඔය ඇත්තෝ ඔය දුක්ඛිත පංචපාදා නස්කාන්තයෙන් අතමිදෙන්නට චතුරාර්ය සත්‍ය භූත ඥානයෙන් කියලා සුන්නසන්නට කටයුතු කරගන්න වග බලා ගන්න ඕන. හුදකලා සංසාර ගමනේ අසරණයෙකු ඔය ඇත්තෝ හුදකලා සංසාර ගමනේදී තුනුරුවන් සරණ ගිහිල්ලා තුනුරුවන් එකම පිහිට කරගෙන තුනුරුවන්ම සසර දුකින් එතර වීමේ මාර්ගයට එකම පිහිට පිළිසරණ කරගෙන ඔය පුණ්‍යවන්තයෝ සප්තවිසුද්ධි ආදී ධර්මයන් ඔස්සේ කටයුතු කරමින් සසර දුක් නසා චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානයේ කෙලසුන් නසන්නට අදිස්ථාන සීදීව කටයුතු කරගන්නට ඕනේ.